අයිවන්න බෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමෙන් අපවධානයමු කරන්නේ පුවත් ශීර්ෂ පාට වෙතටයි. ස්ථානාපති කාර්යාල නිර්ධාරණයගෙන් සියයිදියට ප්‍රකාශයක්. විදෙස් ප්‍රතිවීමේ තහනම් නියෝගයක් දීර්ඝ කෙරේ. පක්ෂ නායක රනිල් සමග එජාපතනුල පෙරමුණේ හමුවක්. ආනයනික කිරිපිටිමිල අද සිට පහළට. රිය අනතුරු තුනකින් සිවුදෙනෙකුට දිවි අහිමි වේ. මේ ඔබේ මුහුණට විටමින් තෙරපි දෙන වෙලාවයි. ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය පැය පහකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. අදාළ කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වාලමින් පැන වූ තහනම් නියෝගය එළඹෙන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන බහිස්රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරණිය ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒව තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමගයි. එෙහිදී අනන්‍යතාවය හඳුනාගත නොහැකි වන පරිදි මුහුණ ආවරණය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට කැටුවන ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අදාළ නිලධාරණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඇය මෙලෙස ප්‍රකාශයක් ලබා දුන්නේ ඇයට රටින් පිටවීම තහනම් කර අද දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි. මේ අතරින්ම පැමිණිල්ල අද අලිකඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ ඇය ඊයේම දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වූ අතර ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම ආරම්භ කළ බවයි. ඇයගෙන් අද දිනේද වැඩිදුර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත් ඒ සඳහා අද දින ඇයට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේදී අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇය පහරදීමකට හෝ ලිංගිකතවරයකට මුහුණ පා තිබියද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙසත් ඇය මේ අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳවත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එමෙන්ම කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් පැන වූ නියෝගය එළඹෙන දුරස්වනදා දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. මෙම පැමිණිල්ල ලබන දුරස්වනදා යලි කැඳවීමට නියමිතයි. සමීක්ෂණවලට අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණයේ පරාජයට හේතුව බෞද්ධ තරුණ හා මධ්‍යම පාන්තික ඡන්ද එක්සත් ජාතික පෙරමුණට අහිමි වීම බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සමග අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම අපි ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියලා අඩපණවෙන්ට උවමනා නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී අපේ පෙරමුණත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අනික් පක්ෂත් සියල්ලම අඩු වශයෙන් මන්ත්‍රී 113ක් ඉලක්ක කරගෙන වැඩ කරන්නට උවමනායි. දැන් තියෙන ඡන්ද ප්‍රතිඵල අනුව අපි සියලු දෙනාටම මන්ත්‍රීවරු 105ක් 6ක් ලබා ගන්නට පුළුවන්. අපි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් විග්‍රහ කර යුතුයි. සමීක්ෂණ කීපයක පෙන්වුවේ අපි පසුවෙන් හිටියේ කියලා. ඒ සමීක්ෂණය තවත් විග්‍රහ කරාම අපිට ලැබුණු ඡන්ද තියෙනවා බෞද්ධ මතය, මධ්‍යම පන්තිය, තරුණ. පළවෙනි එකට අපි සංඝයා වහන්සේ සමග සංඝරත්නයක සාකච්ඡා කළා තමයි අපේ වැඩසටහන් සකස් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔබේ යුතුකම මේ තරුණ ඡන්ද ලබා ගන්නට විශේෂයෙන්ම බහුතරයක් ලබා ගන්නට ක්‍රියා කරන එක. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මම අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නියෝජනායකතුමාට බාර දීලා තියෙනවා. ඒ වගේම පක්ෂයේ තරුණ සංවිධාන අනික් සංවිධාන යෝජනා ඉදිරිපත් කරනවා. වෘත්තීය සමිති මමත් කියන්නේ දැන් මේ අපේ ඉන්නේ පක්ෂයේ අලුත් තරුණ ඉන්නවා, දෙවනි පෙළක් නායකයෝ ඉන්නවා. එයා ඉදිරියගෙනලා තමයි මේ මැතිවරණයට අපි යන්න තියෙන්නේ. අපි ඒ නිසා අඩුපාඩුකම් දැනගෙන යන්න ඕනේ. අපි එක්ක එක එක්කෙනා එක්ක වාද කළා වැඩක් නැහැ දැන්. මහමැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂිකෙන් සහ ජනතා විමුක්ති පෙරමුණු පක්ෂිකෙන් එක්කර ගැනීම වඩා වැදගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වීරගැටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අමාත්‍යංශවල වංචා දූෂණ අපි නවත්තනවා. රට පුරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම දන්නවා මේ පිළිබඳව අධීක්ෂණය කරනවා. අමාත්‍යංශවල ආයතනවල වංචා දූෂණ සිද්ධ වෙනවා නම් ඒවා අධීක්ෂණය කළා. ඒ ඉන්න අය ගෙදර යවන එක නෙමෙයි හිර ගෙදර යවන එක තමයි කරන්න ඕන. එදාට තමයි රට ගොඩනගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙළත් එතුමාගේ කාල පරිච්ඡේදය තුල සිදු කරයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණේ අපිට අර රිෂාඩ් බදුර්දීල්ලගේ සම්බන්ධන්ලගේ හකීම්ලගේ උදව් ගන්නෙ නැති ආණ්ඩුවක් පිහිටවීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක පිහිටවන්න නම් අපි තවත් එක්සත් ජාතික පක්ෂෙ වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණට වෙන්න පුළුවන්. ඒ ඡන්දේ දීපු අය අපි එකතු කරගන්න ඕන. ඒ ඡන්දේ දුන්නු අය එකතු කරගත්තොත් විතරයි අපිට ඒ වගේ ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඕනෑම ප්‍රමාණයක ටීවී සභාසියයට 50ක් දක්වා වටා දිවයිනපුර සොෆ්ලොජික් සහ සොෆ්ලොජික් මැක්ස් ප්‍රදර්ශනාගාරවලින් ගදවූ පැය 24ක කාලය තුළ විවිධ ප්‍රදේශවල සිදු රියානතුරු කිහිපයකින් පුද්ගලින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. හයිලෙවල් මාර්ගයේ මීපේ තුන්නාන ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් එක් යතුරුපැදියක ගමන්කත් දෙදෙනෙක් අසල ගමන් කරමින් තිබූ ලොරියතේකට යට වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මේ ගොස්සත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණින් දෙදෙනෙක් අනතුරින් තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු අවිස්සාවෙල්ල මූලිකරු හලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා. දෙල්ගොඩ සිට දොම්පේ දෙසට දහවනේ වෙමින් තිබූ වෑන් රථයක් දෙල්ගොඩ මන්සන්ධිය අසලදී මාර්ගය අසල සිටි තරුණියකගේ ගැටි අදාළ තරුණියම ස්ථානීයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරු 2:30ට පමණ සිදු වූ අනතුර අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දමුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල පන්ලි අද්ද ප්‍රදේශයේදී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කහිරක් මතදී ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරින් පසුව ලොරි රථ රියදුරු ගොකරැල්ල පොලිසිය බාර වී ඇති බවයි වාර්තා වන්නේ. දෙවේනට ගිනිකොන දිග දිශාවෙන් පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් බලපා ඇති අයහපත් කාලගුණික තත්වය ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවේකකරණ අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය මහත්මිය පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ පිළිබඳව අදහස් පළ කළා. අවුරුදු කීපයකට පස්සේ මේ සැරේ ඊසාන දිග මෝසමේ පටන් ගැන්ම ටිකක් ක්‍රියාකාරී තත්ත්වයක තමයි තියෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්න වෙනවා. මේ දිනවල දිවෙන්ට ගිනිකොන දිශාවෙන් තියෙන පහළ වායුගෝල කැළඹිලි තත්ත්වයක් මේකේ බලපෑම නිසා විශේෂයෙන්ම නැගෙනහිර පළාත් ඌව උතුරු මැද පළාත් වලට තද වැසි ඇතිවීමේ හැකියාව අද සාහෙට දවසේ තියෙනවා. විශේෂයෙන් අද රාත්‍රියේ ඉඳලා බලාපොරොත්තු වෙන වැස්ස වැඩි වෙයි කියලා මේ පැතිවලට සාමාන්‍ය මිලිමීටර 150ක් වගේ ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තිරුකුණාමලයේ අම්පාර මඩක ලපුව මොනරාගල බදුල්ල වැනි පළාත්වලත් ඊළඟට පොළොන්නරුව අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක වලටත් මේ තද වැස ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනිකුත් පළාත්වලත් විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු පළාත්වලත් සාමාන්‍යයෙන් හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ ඇරෙන්න විශේෂයෙන්ම නුවර එළිය මාතලේ වගේ දිස්ත්‍රික්ක වලටත් දවසේ ඕන වෙලාවක වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය දෙසැම්බර් මාසෙත් සුළුසුළං වගේ දේවල් අඩු පීඩන කලාප පීඩන අවපාත වගේ දේවල් වර්ධනය වෙන්න පුළුවන් කාලයක්. වැඩිම සුළුසුළං ප්‍රමාණයෙන් ලංකාව හරහා ගිහිල්ලා තියෙන දෙසැම්බර් මාසෙ. අපි ඉතින් ඒකත් මතක් කරගෙන ඉන්න ඕන මේ දෙසැම්බර් මාසෙ. ඔට්ටු තැබීම මේ වන විට බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී තිබෙනවා. එලෙස ඔට්ටු තබා ජයග්‍රහණය කළ මුදල සමාජ මෙහෙවරක් වෙනුවෙන් පරිත්‍යාග කළ පුවතක් අද දෙරණට වාර්තා වුණේ දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයෙන්. පොළොන්නරුව වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි දේශමාන්‍ය රොමේෂ් නලින්ද මහතා වෘත්තීන් ව්‍යාපාරිකයෙක්. ඔහු ප්‍රදේශයේ දේශපාලන ආධාරකරුවෙකු සමග පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂයක් කොට්ටුවක් තබමින් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි. ඒ අනුව ඔහු එම ඔට්ටුව ජයග්‍රහණයෙන් ලබාගත් මුදලින් පොළොන්නරුව දිඹුලාගල අරණගංවිල පදිංචි සැමියා අහිමි දරු පවුලකට ධාන්‍ය අඹරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා. මගේ මහත්තයා මීට මාස 6කට කලින් නැති වුණා වකුගඩු රෝගයෙන්. ආර්ථික අපහසුතා ගොඩාක් මැද්දේ අපි තුන්දෙනා ජීවත් වෙනකොට මට මේ ලොකු උදව්වක් කරලා තියෙනවා. ධාන්‍ය වර්ග අඹරා ගැනීමට මැෂින් එකක් ලබා දීලා තියෙනවා. අධිකාරී ජනාධිපතිතුමාගේ සංකල්පය තමයි විවසායකින් නැති කිරීම. එතුමාගේ සංකල්පයට යම්කිසි තල්ලුවක් මගේ අතින් ලබා දෙන්න හැකිවීම සම්බන්ධයෙන් මම ඇත්තටම බොහොම සන්තෝෂ වෙනවා. එළඹෙන සීත ඍතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරාගත යුතු ලොව හොඳම ස්ථාන 24 පළමු ස්ථානයේ ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. එය ඇමරිකාවේ USA Today.com වෙබ් අඩවිය විසින්.
සෑම වසරකම දෙසැම්බර් සහ පෙබරවාරි අතර කාලවලදී යුරෝපේ රටවල් ඇතුළු උත්තරද්‍රව්‍ය රටවලට ශීතෘත උදා වෙනවා. එම කාලයේදී ඒ රටවල සංචාරකයන් සිය වසර අවසාන නිවාඩුව ගත කිරීම සඳහා පැමිණෙන්නේ උණුසුම් කාලගුණයක් සහිත සමකාසන රටවලටයි. ඒ අනුව අමරිකාවේ USAtoday.com වෙබ් අඩවිය 21 දෙසැම්බර් 5 වනදා එවන් නිවාඩුවක් ගත කිරීමට යාම සඳහා හොඳම රටවල් ලයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ පළමු ස්ථානයට නම් කරත්තේ ශ්‍රී ලංකාවයි. ඉන්දියන් සාගරයේ පිහිටි තවමත් නොනැසී පවතින වනගහනයක් සහිත වර්ණවත් ඉතිහාසයක් ඇති අපූර්ව රටක් ලෙස එහි ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙනවා. සීගිරිය සහ රන්ගිරි දඹුලු විහාරස්ථානය සම්බන්ධයෙන් එම සටහනෙහි විශේෂයෙන් සඳහන්. USAtoday.com වෙබ් අඩවිය මෙම නම් කිරීම හරහා මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට පණිවිඩයක්ද ලොවට ලබා දී තිබෙනවා. ගලාපගොස් දූපත් එම ලයිස්තුවේ දෙවන ස්ථානයට නම් කර ඇති අතර ඩුබයි, වියට්නාමයේ හැනෝයි සහ අර්ජන්ටිනාවේ බෝනෝස් අයිරස් පිළිවෙලින් තුන්වන, සිව්වන සහ පස්වන ස්ථානවලට නම් කර තිබෙනවා. ආනයනික කිරිපිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ 90 කිලෝග්‍රෑම් එකක බරිනියුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40කින්ද ග්‍රෑම් 400ක බරිනියුත් කිරි පැකට්ටුවක මිල රුපියල් 15කින්ද අඩුවන බවයි. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ සිට අරුවක්කාළු කසලංගනියට පැහැර කිරීම සඳහා කසල රැගෙන ආ ලොරි රථ පෙළකට පුත්තලම වනාතිවිල්ලෝ ප්‍රදේශයේදී අදාළියම ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. අනතුරුව දීවර සහ මිරිදී මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙන්පසු අරුවක්කාළුවට කසල බැහැර නොකිරීමට වගබලා ගන්නා බවටත් මෙම කසල ලොරි පෙළට පමණක් කසලංගනියට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස රත් කළ ඉල්ලීමකට අනුව පිරිසගෙන් ලොරි පෙළට එල්ල වූ විරෝධය අවසන් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා වැඩභාර ගනු ලැබුවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂිද සේනානායක මහතා විසින් නව සභාපතිවරයාව පිළිගනු ලැබුවා. හැමෝම හිතුවා නම් මේ ආයතනය රටේ රෝල් මොඩල් එකක් විදිහට ගන්න පුළුවන් ආයතනයක් වෙයි. ඒ වගේම රණිත් රජයේ ආයතනවලට ආදර්ශයක් දෙන්න පුළුවන් ආයතනයක් වෙයි මේ ආයතනය. ඇලි වර්ගයට අයත් සුදු කැබැල්ලේ පැටවකු කන්දලේ ජයන්තපුර ප්‍රදේශයේදී වනජීවි නිලධාරීන් විසින් සුවාගෙන ඇති අතර එම පැටවා ගිරිදෙලේ පශු වෛද්‍යකගේට බාර දී තිබෙනවා. පණ්ඩලම මාර්ගයේ වීමෝලක රහසිගත ගවඩාවක් තුළ පවත්වාගෙන ගිය ආහාරයට නුසුදුසු ආනයනික අර්ථාපාල වෙළඳපොළට ඇවිමේ ජාවාරමක් අනාවරණ කර ගැනීමට දඹුල්ල මහනගර සභාවේ නිලධාරීන්ට හැකිව තිබෙනවා. දිවෙනපුරා ක්‍රියාත්මක වන පිරිසුදු කිරීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඊට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විශ්සහිම ශ්‍රමදාන වැඩසටහනක් පසුගිය සෙනසුරාදා පැවැත්වුණා. මොනදාගල සුදු වතුර ආර රක්ෂිත ප්‍රදේශයේ නිදන් සොයා කැණීම් කරන බවට ලැබුණු තොරතුරුකට අනුව බුත්තල විශේෂ කාර්ය බලක අන්දර නිලධාරීන් ඊයේ වැටලීමක් සිදු කළා. එදින නිදන් හාරමින් සිට සැකකරුවෙකු කැණීම් උපකරණ තෝගයක්ද සමග තරංගෝඩගෙන තිබෙනවා. නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වන දිනය අදයි. අද දිනේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ සව්වේ අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිත අතර පිරිමි කබඩි සව්වේ අවසන් තරගයටත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් සහභාගී වීමට නියමිතයි. මේ අතර ඊයේ පැවති පිහිනුම් ඉසව්වලින් ශ්‍රී ලංකාව තවත් පදක්කම් කිහිපයක් හිමි කරගත්තා. පිරිමි මීටර 200 සමනලාරේ සව්ව විනාඩි 2:06.25කින් නිම කළ සම්දීප් සෙනරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුධි පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා. මේ අතර පිරිමි මීටර 50 පසුපසාරී සව්ව 24.95කින් නිම කළ අකලංක පිරිස් එම සව්වේ රුධි පදක්කම හිමි කරගත් අතර ශේවින්ද සිල්වා ඒ ලෝකර පදක්කම හිමි කරගත්තා. පිරිමි සහ කාන්තා මීටර 200 සහය පිහිනුම් මිසව් දෙකේදීම ශ්‍රී ලංකාවට හිමි වූ රුධි පදක්කමයි. මේ අතර දකුණු ආසියානු ක්‍රීඩාවලියට සහභාගී වූ ටයිකොන්ඩෝ කණ්ඩායම ඊයේ යලි දෙවෙනිට පැමිණියා. ටයිකොන්ඩෝ කණ්ඩායම මෙවර ක්‍රීඩාවලියේදී රන් පදක්කම් 4ක්, රුධි පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 15ක් හිමි කරගත්තා. අද දින මධ්‍යහන පාත් විකාශය නිමාවට පත්වන වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවිය.